ටයිටැනික් නම කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට අමුතෙන්ම කියන්න ඕනේ නැහැනේ. මොකද මේ පිළිබඳව විස්තර ඔයාට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙනවා. ඒත් මම අද කතා කරන්න යන්නේ ටයිටැනික් නම ගැන ඔයා මීට කලින් කවදාවත්ම අහලා නැති විශ්මිත තොරතුරු කිහිපයක් ගැන. ඔයා දන්නවනේ මේ හැම නැවකම සම්ප්‍රදායක් විදිහට වාදන කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒ වගේම මේ නැවෙත් එහෙම කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ඔයා දන්නවනේ නැව ගිලුණා බෑන්චුන් කියන කතාව. ඉතින් මේ නැවේ හිටිය කණ්ඩායමත් ඒ විදිහටම නැව ගිලිනකම් පැය ගණනාවක්ම එක දිගට වාදනය කරලා තියෙනවා. දෙවෙනි එක තමයි මේ නැවේ ගමන් කරපු ගොඩක් අය හුඟක් පොහොසත් අය. ඉතින් මේ නැවේ තිබ්බ රත්තරන් වල වටිනාකම ඇමරිකන් ඩොලර්ස් මිලියන 4.4 ඉක්මවනවා. ඒත් එක්කම මේ නැව ගිලුණු තැන සහ සුන්බුන් හොයන විතරක් අවුරුදු 73ක් ගත වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි ටයිටැනික් නැව හැප්පුණ මේ අයිස් කුට්ටිය ඔතනට හරියටම සෙට් වෙලා ක්‍රිස්තුපූර්ව 1000 ඉඳන් විතර උත්තරද්‍රවයේ ඉඳන් පාවීගෙන එන ගමන්. ඒත් එකම මේ නැවේ ෆස්ට් ක්ලාස් කාමරයක මිල රුපියල් ලක්ෂ 11ක් ඉක්මවලා තියෙනවා. ඉතින් ඒකෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? නැව කොච්චර හොඳට තියෙන්නේ ඇතිද කියලා. මෝගන් රොබස්ටෝන් කියන ලේඛකයා වර්ෂ 1889 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදු 14කට කලින් The Wreck of Titan කියලා පොතක් ලියලා තියෙනවා. විශ්මයට කාරණය නම් මේ පොතෙන් කියවෙන්නේ ටයිටන් කියලා නැවක් අයිස් කුට්ටියක හැප්පිලා ගිලෙන කතාවක්. ඊළඟ දේ තමයි මේ නැවේ එන්ජින් එකේ වැඩ කරපු සේවකයන් 30 දෙනාකින් එක්කෙනෙක්වත් නැව ගිලිනකොට පැනලා ගිහිල්ලා නැහැ. ඒ අය දිගටම නැව ක්‍රියාත්මකව තියාගෙන ඉඳලා තියෙනවා අනික් අයට බේරෙන්න වෙලාව අරන් දෙන්න. ඒ වගේම නැවේ හිටපු මිනිස්සුන්ගෙන් 53%කටම බේරෙන්න ඉඩකඩ තියෙද්දි ඒකෙන් බේරලා තියෙන 31%ක් විතරයි. මේකට නම් හේතුව පන්තිභේදය සහ මහත් කලබලය. ඒ හේතුන් නිසා නැවෙන් පිට කරපු ජීවිත ආරක්ෂක බෝට්ටු එකක්වත් සම්පූර්ණයෙන්ම පිරීලා තිබිලා නැහැ. මේ නැව කොච්චර අවාසනාවන්ත ඉරණමකට පත් වෙලාද කිව්වොත් නැවේ ඉස්සරහා මැදිරි 4ටම වතුර ඇවිල්ලා තියෙන්නේ ඒකට වතුර එන්න අවදානමක්වත් නැතිව තියෙද්දි. තවත් පුංචි දෙයක් කියන්න ඕනි, ටයිටැනික් නැවට වඩා අද තියෙන නැව් අයිස් කුට්ටියක හැපෙන්න තියෙන සම්භාවිතාවේ වැඩිලු. ඊළඟ අවාසනාවන්ත සිද්ධිය තමයි අයිස් කුට්ටියේ හැපුණා කියන පණිවිඩය මෙහෙයුම් මැදිරියට දෙන්න තප්පර 30ක් පරක් වෙලා තියෙනවා. ඉතින් ඒ තප්පර 30ක් පරක්කු නොවුණා නම් ටයිටැනික් නැව ගිලෙන එකෙන් බේරගන්න තිබුණලු. ඊළඟ දේ තමයි මේක අනතුරට පත් වෙලා සම්පූර්ණයෙන්ම ගිලෙන්න පැය දෙකකුත් විනාඩි 40කුත් ගත වෙලා තියෙනවා. එහෙනම් ඇයි හැමෝටම බේරෙන්න බැරි වුනේ? ඒකට හේතුව තමයි මේ අනතුරෙන් වැඩියෙන්ම මිය ගියේ පණ බේරගන්න මොහොතට පැනලා වතුරේ තියෙන සීතල දරා ගන්න බැරුව. තවත් දෙයක් තමයි ටයිටැනික් නැව විතරයිලු මේ විදියට අයිස් කුට්ටියක හැප්පිලා විනාශ වෙලා තියෙන්නේ. මේ වගේ හදිසි අනතුරු වලින් ගිලුණු තවත් නැව් තියෙනවද? ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වුණා නම් අන්තිමට සිද්ධුනේ කවද්ද? ඒක තවත් දවසකට හොඳ මාර්තුකාවක්. එහෙනම් සුබ දවසක්.